Hi. Hi. Ella lassana. Rata. Rata. Aapi me. E lassana balanne anna. Lasti one. Iting travel karapu karana dawasata. Ape samanya night routine ekak. ඒ ප්‍රදේශයට අනුව වෙනස් වෙනවා. ඉතින් ඇල්ලේ ලස්න බලලා ඇවිල්ලා රැට අපේ නයිට් රුටින් එක මොන වගේද කියලා බලමු. යමු. අපි දෙන්න දැන් ඉන්නේ ඇල්ල ටවුන් එකේ. ඇත්තටම අපිට මුලින්ම වාහනේ නවත්තන්න ඊට හදලා දුන්නේ මේ කැෆේ එකෙන්. ඉතින් අපි දෙන්න කැෆේ එක ඇතුළට ගියා. මොකද කැෆේ එක දැකපු ගමන් අපි දෙන්නට උණු තේ එකක ආසාව තමයි ඇති උනේ. ඉතින් මෙතනින් ඩිනර් එක ගන්න උනත් පුළුවන්. ඒ වුණාට ඇලොෆ්ට් ග්‍රෑන්ඩ් එකේ අපිට ඩිනර් එක arrange වෙනවා. ලස්සන ලොකේෂන් එකක් දැක්කම මම මුලින්ම කරන්නේ පිස්සුවෙන් වගේ මට ඕනේ ෆොටෝස් ටික ගා ගන්නවා. ඉතින් රුමා නම් ටිකක් අකමැති යන යන දෙන ෆොටෝස් ගන්නවා කියලා මට පණිනවා සමහර වෙලාවට. මොකද එයාට ඕනේ ඉතින් නිදහසෙ ඉන්න. මට ඕනේ ෆොටෝස් ටිකක් ගහලා මෙමරිස් කලෙක්ට් කරගන්න. ඉතින් එක එක්කෙනාගේ ආසාවන් වෙනස් වුණත් අපි දෙන්න කපල් එකනේ. ඉතින් මගේ ආසාවට එයා ඊට දෙනවා. ඉතින් අකමැත්තෙන් වුණත් එයාත් ෆොටෝස් වලට පෝස් කරනවා මගේ කැමැත්තට. ඉතින් ඒකත් ලොකු දෙයක්නේ. ඉතින් ෆොටෝස් ටික අපි ඕන ඕන විදියට ගහගෙන ඊට පස්සේ අපි උණු මොන තේ එකක් රස විඳින්න පටන් ගත්තා. ඉතින් අපිව ඉන්ස්ටග්‍රෑම් ෆොලෝ කරන්න ඉන්ස්ටග්‍රෑම් ෆොලෝ කරලා නැති අය මේ වගේ ලස්සන තැන්වලට ගියාට පස්සේ ගන්න ෆොටෝස් අපි ඉන්ස්ටග්‍රෑම් අප්ලෝඩ් කරනවා. චාතු ඇන් රුමා කියලා තමයි අපි ඉන්ස්ටග්‍රෑම් එකේ ඉන්නේ. ඉතින් ඒ වගේම මේ ලස්සන තැන ඉඳලා අපි TikTok එකක් කළා. ඉතින් ඒ TikTok එක අපි TikTok ප්‍රොෆයිල් එකට ගිහලා බලන්න පුළුවන්. චතු ඇන්ඩ් රුමා කියලා තමයි අපි TikTok එකේ ඉන්නේ. ඉතින් මේ හැමදේම කරන්නේ අපි දෙන්නගේ විනෝදය උදෙසා. ඉතින් අපි දෙන්නා තේක හදලා බොන ගමන් ගොඩාක් දේවල් කතා කරා. ඇත්තටම අපේ රට කොච්චර ලස්සනයිද, කොච්චර ලස්සන රටක අපි ජීවත් වෙනවද, අපේ රට කොයි තරම් දියුණු කරන්න පුළුවන්ද. ඉතින් මේ විදියට හරි අපේ රටේ ලස්සන පෙන්වන්න ලැබෙන එක ඇත්තටම වාසනාවක්. ඒ ගැන අපි දෙන්න හරිම ආඩම්බර වෙනවා. ඉතින් අපි දෙන්නට ලොකුවට මොමනාව තියෙන්නේ මෙන්න මේ ස්ට්‍රීට් එකේ ඇවිදලා බලන්න. මොකද හරිම ලස්සනට ලයිට්නින් කරලා තියෙනවා. ඒ වගේම දැක්කම ඇවිදින්න ආස හිතෙනවා. ට්‍රිප් එක එන්න කලින් ඉඳලම අපි දෙන්න කතා කරගෙන හිටියේ කොහොම හරි රෑට ඇල්ල ටවුන් එකේ ඇවිදිනවමයි කියලා. ඉතින් ඔන්න ඒ ආසාවත් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉතින් මේ රස තේක රස විඳලා ඉවර වෙලා අපි දෙන්න ස්ට්‍රීට් එකේ ඇවිද්දා. ගන්න කියලා විශේෂ දෙයක් නැති වුණත් මෙන්න මේ ෂොප් එකට ඇතුළු වුණා. මොකද ෂොප් එකේ තියෙන දේවල් දැක්කම ආස හිතෙනවා. එහෙම ගන්න කියලා ලොකු ප්ලෑන් එකක් නෑ, මේක ගන්නවමයි කියලා. ඉතින් හරිම ලස්සන අයිටම්ස් ගොඩාක් තිබ්බා. ඉතින් ෂොප් එක ඇතුළේ ඉන්නේ අපේ යාළුවෙක්, චතු රුමා යාළුවෙක්. ඉතින් එයාත් එක්ක කතා කර කර එක එක දේවල් බැලුවා. ඉතින් මට ගන්න ලොකුවට දෙයක් තිබුණේ නැති නිසා මම බැලුවේ හෙයා බෑන්ඩ් එකක් ගන්න. මොකද ඇල්ල ටවුන් එක මතක් වෙන්න. ඉතින් මම හරි කැමතියි කොහේ හරි ගියාම ඒ ප්ලේස් එක මතක් වෙන්න මොන හරි දෙයක් ගන්න. ඉතින් මම හෙයා බෑන්ඩ් එකක් තේරුවා. ඉතින් මං හෙයා බෑන්ඩ් දාන කෙනෙක් නෙමෙයි. මේ දවස්වල මං කොඩ්ඩි බදින්නේ මේ විදිය පෝනියක් නෙවෙයි. ඉතින් හෙයා බෑන්ඩ් එකක් අවශ්‍ය වෙන්නේ. ඒත් සමහර වෙලාවට වොෂ් දාද්දී මොන හරි වැඩක් කරද්දී හෙයා බෑන්ඩ් එකක අවශ්‍යතාවය මතු වෙනවා. ඉතින් හෙයා බෑන්ඩ් දෙක තුනක් මට තියෙනවා. ඉතින් ඒ නිසා මම හෙයා බෑන්ඩ් එකක් අරගත්ත මෙතනින්. ඊට පස්සේ අපි අපේ යාළුවත් එක්ක පොඩ්ඩක් කතා කළා. ඇල්ල ටවුන් අපේ ෂොප් එකට ඇවිල්ලා යන්න ඉන්න. අනිවාර්යයෙන්ම. ඔකේ. බයි. ඔකේ, thank you. මම ඔයාව හරි කඳු ගත්තනේ. Good night. Okay, good night too. Bye. ඔන්න ඇල්ල ටවුන් එකේ රෑට ඇවිදිනවා කියන ආසාව හරි දැන්. ඉතින් දැන් අපි දෙන්න යන්න තමයි හදන්නේ අපේ හොටෙල් එකට, ඇලොෆ්ට් ග්‍රෑන්ඩ් එකට. ඉතින් ගොඩක් ලස්සනයි, හරිම ලස්සනයි, දකින්න ආස හිතන තැනක්. ඉතින් ඇවිල්ලා බලන්න ඇල්ලේ આવොත් පොඩ්ඩක් මේ එක්ස්පීරියන්ස් එකත් ගන්න. මොකද මේ හැමදේම දකින්න විඳින්න තියෙන්නේ හරිම පොඩි කාලයයි. අපේ ජීවිතේ හරිම පොඩි කාලයක් තමයි අපිට ඉතුරුලා තියෙන්නේ. ඇත්තටම රටක් රට ගියා වගේ අර ෆීල් එකනේ. Okay, let's go guys. Bye.
හරහට අපි හොටෙල් එකට පැමිණියා. ඉතින් හරිම අමාරුවෙන් කායික පාත් කරගෙන ගමන් ඉන්න රුමා. වඩා අමාරු පාත් කරලා දිනන කාර්. ඇත්තද ඒ කතාව? කොයිද මේ ඇනුම් ඇරර යන්නේ? කැමරාව ඔන් කරලා තිබුණ හින්දා වැඩිය මාට්ටු. මොකද වෙන්න ඕනේ? ඔය මතයි කියන්නේ ඔයා ඉතින් මට කොච්චර අමාරුවෙන් ආවද? ඔයාලා කොච්චර අමාරුවෙන් ආද? ඔයා වොස් දම්මනවනේ මාව. මම කොච්චර කැමති සෙටිය දෙයිය පාරක් දාන්න. හරි හරි ඔකේ ඔකේ ඔකේ. නතර කරක් නේද වාගේ හිරි අර ගන්න ඔය ඇඟි ගයිස් බලාගන්න බයෙන් ලෑස්ති ඉන්න ගයිස්. ඇත්තටම මේ මේකප් රිමූවල්ස් ගෙනාවා නම් අනේ මලේ ඉතින් ඒ ටිෂු වලට දාලා ටිෂු වලට කොටන් එකකට දාලා මේ ටයිට් කරලා අයියෝ කොහොමද නෝ ගයිස් බලාගන්න ගයිස් කන්නේති බබාලේ මුවල් වල ඉන්නවා නම් මෙන්න මේ ඔන්න දැන් ලෑස්ති ඉන්නවා මේ බය කරලා ලෑස්ති ඉන්න ගයිස් ප්‍රොමිස් මං මේක අන්කට් දානවා මම මේ වීඩියෝ එක කොකොකෝ හැංගෙන්නපා හරි මට මේක තියෙන්නේ ගයිස් අරන් එන්න මේ බබල් ටික අරන් එන්න කන්න ඇති බබාල අරන් එන්න මොන දැන් තමයි දැන් ළඟයි ගට්ටි බයෙන් ළඟයි
ඉතින් ඇත්තනේ දැන් ඔයාල මේකප් අයින් කරාම යකෙක් වගේ මේ වනාගනේ මේකප් මේ අයින් කරන බාල පොඩක් උල්ලන් එපා අද නම් මට මේ පොඩක් මහන්සි ඇවිත්ලා ඇවිදල මට මේ විදියට නෑ මේ කෝස්ටි වෙරි මූ කරන්න ඒ මූලට අද දෙන්න එපා මගේ නම් එහෙම කිසි පරස්සමක් නෑ ඔයාලා කියලා මට පුරනා ලාවට මූලට බලපලා කොකෝ හැංගෙන්නේ මට බය ඉදලා තියෙන්නේ කොකෝ ටවල් එක බේන අම්මෝ ටවල් එකේ මේ කලින් මේකප්ස් කලින් කොයි මේකප්ස් නැන්නේ තියෙනවා මේ මොන්ඩ මිනිස්සු සිනුතු මොන නිරාවරණේ වුණා නෝ මේකප්ස් නෝ ලිප්ස්ටික් අනේ දෙන්නේ මේ කොකෝ අර මිරේගෙන් මම බලා ගන්නවා ඉතින් මන්නා පුෂ්නාන්ද ඕකේ බයි සලලලලා ස්ටැම්බද ඔය සුවඳමද සුවඳ මන්න හුරුසු හොඳක් කරනවා කියලා මූණේ මගේ මොන හරි ගන්න මහිරිය ඔෂිකේවල හොරා ඈ ඔයාගේ ඇයි ඔයා එච්චර උච්ච සුදුව ගන්නේ නෑ නෑ ඔය සුදුයි දැන් මොකද කරන්න තියෙන්නේ කොහොමද යන්නේ වැරදින ආයි ගන්න අපි ඒක ගන්නවා